ස්වාමින් වහන්ස මෛත්‍රිය පතුරවන කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට හෝ මෙල්ල කළ නොහැකි අමනුෂ්‍යයින් ඉන්නවද අනිවාර්යයෙන්ම කරණීය මෙත්ත සූත්‍රය නෙවෙන්න ඕන මේ සතර වරන් දෙවියන්ගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන බුදුරජාණන් වහන්සේට අවනත වෙන්න දියක්ෂෝ ඉන්නවා බුදුරජාණන් වහන්සේට අවනත වෙන්නේ අර ආටානාටි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට අවනත වෙන්න ඇති යක්ෂයෝ ඉන්නවා අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. ඒතර ඔබ වහන්සේලා අවනත වෙන්නේ දැන් කර්ණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිදාන කතාව දේශනා කරන්නේ කාටද? ස්වාමීන් වහන්සේලා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා වස්සම්වල් සමාදන් වෙන්නයි කැලේට වඩින්. ඒතර උපසම්පදා භික්ෂුන් වහන්සේලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණයි. ඒතර එනම් ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණ උපසම්පදා භික්ෂුන් වහන්සේලා එදා ඒ අමනුෂ්‍ය පීඩාව කළා. ඒතර ඒ අමනුෂ්‍ය පීඩාව කරපු නිසායි බුදුරජාණන් වහන්සේ කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළේ. इतरे प्रातिमोक्ष शीलेन परिपूर्ण सुपटिपन्न गुणेन परिपूर्ण महासंगरत्न अमनुष्य पीडा कला नोना दी अपिट एक कथा कल वेड නැහැ එතනදී අපි මතු කළ ගන්න තියෙන්නේ මේකයි මේ සංසාරමේ බව ගමනේ තියෙන මේ නවාතැන් පොළවල් පිළිබඳවයි අපි මතක් කරලා ගන්නවා දැන් අපි දකින්නේ මිනිස්සු ඉන්නේ මේ ගෙදරකයි නැත්තම් තිරිසන් සත්ත්ව ඉන්න ඔච්චරයිනේ දකින්නේ ඒතකොට අපි දකින්න ඕනේ මේ සෑම ගහකම සෑම වෘක්ෂයකම සෑම කැලේකම සෑම කළු ගලකම සෑම වතුර වලකම මේවාට අධිග්‍රහිත අමනුෂ්‍ය ඉන්නේ මේ මාතුලින් අපි දකින්න ඕනේ මේසා සංකීර්ණ නවාතැන් පොළවල් මේ භවයේ තියෙනවා අර ඒ කියන්නේ ඒ සෑම ගහකම දෙවි කෙනෙක් හිටියා අමනුෂ්‍යෙක් හිටියා එතකොට මේ අමනුෂ්‍යය කියන්නේ කවුද මේ බව නවාතැන් පොළවල් වල උපත ලැබුවා වූ සත්තු ඉතින් මේ මේ ධර්මේවා බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ තුලින් අපි ඒවා සත්‍යායනය කළ දෙවියන් අමනුෂ්‍යයන් ප්‍රිය වෙනවා වගේම නෝනා මේවා තුලින් දෙවියනේ මේසා භයානක බව අනතුරු බව නවාතැන් පොළවල් තියෙනවා කියන කාරණේ දකිමින් බබේ කෙරේ කියන ආ වූ තෘෂ්ණාව සිඳන මාර්ගයට ආරෂ්ඨාංගික මාර්ගය තුල අපි ගමන් කරන්නේ මොකද අපිත් රුක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන් අපි ගල් කුල කුලකට අධිග්‍රහිත බෛරවයෙක් වෙලා ඉපදෙන්න පුළුවන් අපිත් වතුර වලකට අධිග්‍රහිත දියරක්ෂෙක් වෙලා ඉපදෙන්න පුළුවන් මේ සියලුම බව නවතුම් පොළොව ඉතින් අපි දන්නේ මිනිස්සයා දෙවියා බ්‍රහ්මයා තිරිසන් සතා කියන කාරණේ විතරයි ඒ මේ වතුර වලේ බවේ නවතැම්පලක් තියෙනවා කළු ගල් කුටියේ බවේ නවතැම්පලක් තියෙනවා ගහක් මුදුනේ කොලේකත් අත්තකත් මුලකත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගහේ මුලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා ගහේ පොත්තට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා ගහේ කඳට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා ගහේ අත්තට දැල්ලට ඵලයට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා ඒ කියන්නේ මේ එක ගහක බව නැවතුම් පොළවල් කොච්චර තියෙනවද නේ එක ගහක් උපාදානය කරගෙන කොච්චර සත්ව ඉපදිනවද නේ ඒතකොට මේසා බව අනතුරු මේසා බව නවාතැන් පොළවල් මේ ලෝක ධාතු තුන තියෙනවා එනිසා මේවා සතුටු කරගෙන ඉන්න නෙමෙයි අපි දැන් යන්න ඕනේ ධර්මයේ ලැබුණ වෙලාවේ මේ බුද්ධෝත්පාද කාලයේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ වෙලාවේ අමනුෂ්‍ය සතුටු කරනවායි කියන කාරණේ නෙමෙයි අපි යන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරලා අපි පින් දෙද්දී අමනුෂ්‍ය අනිවාර්යයෙන්ම සතුටු වෙයි. ඒක අපිට වැඩක් නැහැ. අපි කරන්න ඕනේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ ලෝකෝත්තර අර්ථය මතු කරගෙන නැවත මව් කුසකට නොවන තැනකට යන්න. එතන තමයි කරණීය මෙත්ත සූත්‍රය හෝ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර වල අර්ථය ගන්න ඕනේ. නැතු මේ ලෞකික ජීවිතය තුළ තවත් ඉර වෙලා අපි අනුන්ට පින් දෙදී ඉන්නවායි කියන කාරණේ ධර්මයේ සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒකත් එක අර්ථයක් තමයි. නමුත් ඒ අර්ථය තුළ ඉඳීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ඇති කරගන්නා වූ මෛත්‍රිය සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ආර්ය මෛත්‍රියක් බවට පත් කරගන්න.